YouTube channel UK Dreamers. ඔන්න ගොඩ කාලකට පස්සේ අද වීඩියෝ එකක් දාන්න ඕන කියලා හිතුණා. මොකද දැන් ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් දෙනෙක්ගේ අදහස් තමයි ලංකාවෙන් පිට වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි ගොඩක් දෙනෙක්ගේ අදහසක් තියෙනවා UK වලට එන්නේ කොහොමද? මොනවාද ඕන කරන ડોකියුමන්ට්? ස්ටුඩන්ට් විසා ඇප්ලයි කරන්න කොහොමද? ඩිපෙන්ඩ් විසා. ඒ වගේම මෙහෙ කවුරු හරි සිටසන් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාගේ මාර්ගයෙන් කොහොමද UK වලට එන්නේ? ඒ වගේ ගොඩාක් අයිඩියාස් දෙන හට් ඉන්නවා ලංකාවේ මේ වෙද්දි. ඉතින් මං හිතුවා මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද UK වලට එන්නේ, මොනවාද ඕන ડોකියුමන්ට්ස්, මොන විසා ටයිප් එකද ඔයාලට ගැලපෙන්නේ කියලා. හරි, මං එකටම ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්නේ කොහොමද කියලා කියන්නම්. ඇත්තටම ඉස්සෙල්ලා මම කියන්න, මම ලෝයර් කෙනෙක්වත් වීසා සම්බන්ධව මහ ලොකුවට දන්න කෙනෙක්වත් නෙමෙයි. නමුත් මම යම් කිසි ප්‍රමාණයක් වීසා ගැන දන්නවා. මොකද මමත් මේ රටට එන්න ගොඩක් මහන්සි වෙලා වීසා සම්බන්ධව හොඳට හොයලා බලලා ආව කෙනෙක්. දැන්ට මම මෙරට ජොබ් එකක් කරන කෙනෙක්. ඉතින් මං වීසා ගැන දන්න දේවල් හින්දමයි ඔයාලට මම මේ දේවල් ෂෙයා කරගන්න හිතුවේ ඔයාලත් එක්ක. එකටම කියන්නම්, ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දී ඔයාලට පුළුවන් දෙවිධයකට ඇප්ලයි කරන්න. දෙවිධයකට කියන්නේ ආෆ්ටර් ඒ ලෙවල් වලින් පස්සේ, කියන්නේ ඒ ලෙවල් වලින් ඉවරනාට පස්සේ කෙලින්ම UK වලට ඩිග්‍රිය කම්ප්ලීට් කරන්න ඇප්ලයි කරන්න පුළුවන්. අනෙක් එක තමයි ලංකාවේදී බැචලර් ඩිග්‍රිය එක කම්ප්ලීට් කරලා මාස්ටර් වලට කෙලින්ම මෙහෙට ඇප්ලයි කරන්න පුළුවන්. ඔය දෙකෙන් ගොඩක්ම හොඳ එක තමයි දෙවෙනියට මං කියපු දේ. මොකද බැචලර් ඩිග්‍රිය ලංකාවෙන් කම්ප්ලීට් කරලා මාස්ටර් ඩිග්‍රිය කරන්න මෙහෙට එද්දී ඔයාට බැංකු පොතේ පෙන්වන්න ඕන ගාණ අඩු වෙනවා. හැබැයි ආෆ්ටර් ඒ ලෙවල් වලින් පස්සේ සම්පූර්ණ ඩිග්‍රිය කරන්න ඔයා මෙහෙට ඇප්ලයි කරොත් ඔයා බැංකු පොතේ පෙන්වන්න ඕන ගාණ ඇත්තටම ඉතාම වැඩි. ලොකු ගාණක් වැය වෙනවා. මම දන්න විදිහට නම් දැන් කෝටියකට ආසන්න මුදලක් ඔයා පොතේදී පෙන්වෙ යුතුයි මේ රටේ ඉගෙන ගන්න එනවා නම්. ඒකට හේතුව තමයි ලංකාවේ තියෙන තත්ත්වය. ඉස්සර නම් ඔච්චර ගාණක් පෙන්වුවේ නැහැ ඇත්තටම. ඉස්සර 150ක් වගේ තමයි පෙන්වුවේ. දැන් ඒ වගේ ඩබල් වෙලා පෙන්වන්න කියනවා ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක, උද්දමනයත් එක්ක. ඉස්සර නම් ඔහොම දේවල් ඇත්තටම හරි අඩුවෙන් තමයි සල්ලි බැලුවේ. ස්ටුඩන්ට් වීසා එන කෙනෙක් අනිවාර්යෙන්ම යම් කිසි ගාණක් අතේ තිබිය යුතුයි මේ රටට එනවා නම්. මොකද බැංකු පොතේදී පෙන්විය යුතුයි අනිවාර්යෙන් මංගව මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියන එක. ඒකට හේතුව තමයි මේ රටේ රජය, කියන්නේ ගවර්න්මන්ට් එක අනිවාර්යෙන් බලනවා ඔයා මේ රටට ඇවිල්ලා ඉගෙන ගද්දී ඔයා ගාව වියදම් කරන්න සල්ලි තියෙනවද කියලා. සල්ලි නැත්නම් ඔයා මෙරට අසරණ වෙනවා. ගොඩක් වෙලාවට කන්න නැතුව, ඒ දේවල් කරන්න නැතුව, රස්සාවක් හොයාගන්න නැතුව, ගෙවල් කුලි ගෙවා ගන්න නැතුව අසරණ වෙනවනේ. ඒ දේවල් නොවෙන්න ඕන හින්දේ මේ රටේ රජය අහන්නේ ඔයාගේ බැංකු පොතේ කීයක් තියෙනවද. ඔයාගේ බැංකු පොතේ සැලකියුතු ගාණක් තියෙනවා නම් හරි, ඒකවල අවසර දෙනවා ඔයාට මෙහෙට ඇවිල්ලා ඉගෙන ගන්න. ප්‍රධාන හේතුව අන්න ඒකයි. දැන් තව දෙයක් තියෙනවා ගොඩක් අය දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් රටේ තියෙන තත්ත්වයක් එක්ක අපිට පුළුවන් ද වෙන රටකට ගිහලා ඉගෙන ගන්න? අනිවාර්යයෙන්ම පුළුවන්. මේ රටට විතරක් නෙමෙයි, ඕස්ට්‍රේලියාවට, කැනඩා වලට ඕන රටකට ගිහලා අපිට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි තියෙන එකම ප්‍රශ්නේ තමයි බැංකු පොතේ සල්ලි පෙන්වීම යුතුයි අපි ස්ටුඩන්ට් වීසා යද්දී. ඒකට හේතුව ඉතින් මේ වගේ රටවල රජයට බැනලා වැඩක් නැහැ ඇත්තටම. අපේ රටේ රජයෙන් කරපු දෙයට තමයි එයාලා මේ නීතිය ගෙනලා තියෙන්නේ. ඒ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනවා නම් ඔයාලට මාස්ටර් ඩිග්‍රිය කරොත් IELTS ඕන වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. ආෆ්ටර් ඒ ලෙවල් වලින් පස්සේ කෙලින්ම මෙහෙට ඔයා වීසා එක කරන්න, ඒ කියන්නේ ආෆ්ටර් ඒ ලෙවල් වලින් පස්සේ මෙහෙට කෙලින්ම වීසා ඇප්ලයි කරොත් මුළු ඩිග්‍රියම කම්ප්ලීට් කරන්න ඔයා අනිවාර්යයෙන්ම IELTS 6.2 වලට වඩා අනිවාර්යෙන් පෙන්විය යුතුයි. හැබැයි දැන් එක වෙනස් වෙලා දන්නේ සමහරට 6.5 වෙන්නත් පුළුවන් දැන්. හැබැයි ලංකාවේදී බැචලර් ඩිග්‍රිය කම්ප්ලීට් කරලා මාස්ටර් වලට මෙහෙට ඉල්ලුවොත් ඔයා IELTS කරන්න ඕන වෙන්නේ නැහැ කොච්චරවත්. මොන දේ වුණත් IELTS ඕන වෙන්නේ නැහැ. ඔයාගේ ස්පවුස්ටවත් IELTS ඕන වෙන්නේ නැහැ ඇත්තටම. තව දෙයක් තමයි ඔයා ස්ටුඩන්ට් වීසා මෙහෙට ආවට පස්සේ ඔයාට පුළුවන් මේ රටේ පැය 20ක් වැඩ කරන්න සතියට. එතනින් එහාට ඔයා වැඩ කරනවා නම් සමහර වෙලාවට ඔයාට අතර යම් කිසි මුදලක් එන විදිහට, ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ රටේ වෙන නීතිය තමයි අපේ සල්ලි අපිට හම්බෙන්නේ බැංකු පොතට. ඕනම කෙනෙක්ගේ අතර සල්ලි හම්බෙන්නේ බැංකු පොතට. හැබැයි ඔයාට වෙනම සල්ලි හොයන්න පුළුවන් පැය 20ට අමතරව
ඔයකේ පොඩි පොඩි කඩවල වැඩ කරලා ඕනම තැනක සමහර තැන් ගොඩාක් මේ වගේ ගොඩාක් තැන් තියෙනවා මෙහෙ වැඩ කරන්න පුළුවන්. අමතර මුදල් හොයාගන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා අපි මහන්සි වෙලා තැන් හෙව්වොත් හොයාගන්න තැන් නැත්තේ නැහැ. ඒ වගේ පැය 20ට අමතරව අපිට යම් කිසි මුදලක් තව අවශ්‍ය නම් අපිට ඒවා හොයාගන්න පුළුවන්. කාගෙන් හරි අහලා උදව් අරගෙන ඒ දේවල් හොයාගන්න බැරි කමක් නැහැ ඇත්තටම අපිට. හැබැයි නීතිට අනුව අපිට වැඩ කරන්න පුළුවන් පැය 20යි. පැය 20ට වඩා වැඩ කරන්න ඕන නම් අපිට වෙන කොයි හරි පොඩි තැනකින් වැඩ කරලා සල්ලි කයක් හරි හම්බ කරගන්න පුළුවන්. හැබැයි ස්ටුඩන්ට් එන කෙනාගේ ඩිපෙන්ඩ් දානවනේ වයිෆ් හෝ හස්බන්ඩ් හෝ එයාට ෆුල් ටයිම් පැය 40ක් හෝ පැය 50ක් හෝ ඕන තරම් වැඩ කර හැකි මේ රටේ. අන්න ඒක තමයි තියෙන හොඳම විසඳුම ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඩිපෙන්ඩ් විදිහට එනකොට. එතකොට තව දෙයක් තමයි ස්ටුඩන්ට් වීසා යන කට්ටියගේ දැන් හිතනවා ලංකාවේ ඉඳලා ඇප්ලයි කරනවා ලන්ඩන් වල යුනිවර්සිටි එකකට. තව කෙනෙක් ඇප්ලයි කරනවා ලන්ඩන් අවුට්සයිඩ්, ඒ කියන්නේ ලන්ඩන් සෝන් එකට අයිති නොවෙන්න වෙන තැනක යුනිවර්සිටි එකකට. එතකොට එයාලගේ පෙන්නන්න ඕන සල්ලි ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ එයාලට යන වීදම අඩු වෙනවා. ලන්ඩන් වල ඇත්තටම ගොඩාක් වීදම් වැඩි. මම ඉන්නේ ලන්ඩන් වල අවුට්සයිඩ්, ඒ කියන්නේ ලන්ඩන් සෝන් එකේ පිට මම ජීවත් වෙන්නේ. එතකොට මම ජීවත් වෙන ප්‍රදේශයේ කෑම බීම, බස් වීදම, පඩියට අමතරව හැමදේම යන දේවල් ගෙවල් කුලි ඔක්කොම හරිම අඩුයි. හැබැයි අපි ලන්ඩන් සෝන් එක අස්සට ගියොත් අපි ඒක අස්ස තියෙන හැමදේම දෙගුණයක් ඩබල් වෙලා යන්නේ. අපි ඔයාලට දැන් හිතන්න ඔයාලා ලන්ඩන් වල කොලෙජ් එකට ඇප්ලයි කරා කියලා. ඔයා කොලෙජ් එතකොට ඔයා හොයාගන්න තෝරන්නේ ඒ අවටම තියෙන එක රූම් එකක් ගෙයක් නැත්නම් කාගේ හරි නවතින බෝඩින් රූම් එකක් ඔය වගේ දෙයක්නේ. ඔයාට එතකොට හැමදේම ඩබල් වෙලා ගෙවන්න ඕනේ. ඔයා ඉස්සෙල්ලාම කල්පනා කරන්නේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න කලින් ඔයා ඇප්ලයි කරන කොලේජ් එක කොහෙද තියෙන්නේ කියලා. ඔයා ඒක හොඳට හොයලා බලලා කරොත් සමහරට මේ අපිට ඇවිල්ලා ඔයාට ලොකු මහ ලොකු වීදම් යන්න නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා ආවට ගියාට මම ලන්ඩන් වලට යන්නේ, මම UK වල ලන්ඩන් වල ඉන්නේ, මහ ලොකුවට ලන්ඩන් ලන්ඩන් කියලා ගියොත් ඇත්තටම ලන්ඩන් වල expenses ගොඩාක් වැඩි, too much. ඉතින් ඊට වඩා out of London ගියොත් වට අඩු, ඒ කියන්නේ පෙන්නන්න ඕන වීදම් ප්‍රමාණය, ඔයාගේ මෙහෙරට ඇවිල්ලා යන වීදම් ප්‍රමාණය ඔක්කොම අඩු වෙනවා. එහෙනම් හොඳම දේ තමයි ඔය රටේදී ඔයාලා වීසා ඇප්ලයි කරද්දී තෝරගන්න කොලේජ් එක පුළුවන් නම් outside of London තෝරගත්තොත් ඔයාට හොඳයි ඇත්තටම. ඒක තමයි හොඳම දේ. තව දෙයක් තමයි මාස්ටර් ඩිග්‍රී කරන්න මෙහෙට ආවොත් ඔයාට සාමාන්‍යයෙන් හම්බෙන්නේ අවුරුද්දක වීස එකක්. හැබැයි බැචලර් ඩිග්‍රී කරන්න ආවොත් තව වැදගත් දෙයක් මම කියන්නම්. දැන් ගොඩක් දෙනෙක් මම අහුවා, ගොඩක් දෙනෙක් කියන දෙක දෙක ඇත්තටම මේ රටේ ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා PR එක ගන්න බෑ කියන්නේ ඇත්තද කියලා. මම අහන්නේ කවුද මේ කතාවක් කිව්වේ? කවුද ඇත්තට මේ වගේ බොරු කතාවක් කිව්වේ? ඒක ඇත්තටම බොරු කතාවක්. PR එක ගන්න පුළුවන්. නමුත් මම තව දෙයක් කියන්නම්. දැන් මේ තියෙන ඇත්තම දැන් කතාවක් කියනවා PR එක කැන්සල් කරලා කියලා. බය වෙන්න එපා. PR එක කැන්සල් කරලා කියන්නේ PR එක නැතුව නෙමෙයි. PR එක තියෙනවා. හැබැයි PR එක වෙනුවට අපිට හම්බෙන්නේ UK British passport එක. තේරුණාද? ඒ කියන්නේ UK citizenship එක අපිට හම්බෙනවා අවුරුදු 5කින් හරියටම. දැන් හිතන්න ඔයා student visa ඇවිල්ලා ඔයා මාස්ටර් ඩිග්‍රී කරන්න කම්ප්ලීට් කරන්න ආවේ වට අවුරුද්දක් යන මාස්ටර් ඩිග්‍රී කම්ප්ලීට් කරන්න. ඊට පස්සේ දැන් ඔයා ෆුල් ටයිම් කෙනෙක් විදිහට වර්ක් කරන්න ගන්න අවුරුදු තියෙනවා නේද? 2020 ගන්නකෝ. 2020 ඉඳලා අවුරුදු 5ක් ඔයා අනිවාර්යෙන් ජොබ් එක කර යුතුයි මේ රටේ ෆුල් ටයිම් කෙනෙක් විදිහට. කියන්නේ 2025 වෙනකන්. 25න් පස්සේ ඔයාට අනිවාර්යෙන්ම ඇප්ලයි කරන්න පුළුවන් ඔයාගේ UK British passport එකට. ඒ කියන්නේ ඔයා UK citizenship එකට ඇප්ලයි කරන්න පුළුවන්. PR එක වෙනුවට අනිවාර්යෙන්ම ඔයාලට මේ රටේ citizenship එක අනිවාර්යෙන් හම්බෙනවා. දැන් ගොඩාක් අය කියනවලු මෙහෙම PR එකක් හම්බෙන්නේ නැහැ, ඇවිල්ලා වැඩක් නැහැ කියලා. ඇත්තට මේක බොරු කතාවක්. තව අවුරුදු 5කින් පස්සේ මට වුණත් පුළුවන් මේ රටේ citizenship එකට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ මේ රට එනවා කියන්නේ කිසිම අවඩක් ඔයාට වෙන්නේ නැහැ. මොන විදිහකින් හරි ඇප්ලයි කරලා එනවා කියන්නේ කිසිම අවඩක් වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් මේ රටේ ඔයාගේ දේවල් බිල්ඩ් අප් කරගන්න. ඔයාට PR එක වෙනුවට citizenship එක හම්බෙන්න. ඉතින් හිතන්න UK citizenship එක කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? ඔයාට පවුලේ family members ලා ගොඩ දෙනෙක් වන්න පුළුවන් ඊට පස්සේ. ඔයාලට දාලා ඔයාගේ husband හරි wife හරි ඊට පස්සේ ඔයාගේ දෙමව්පියෝ
අගේ සහෝදර සහෝදරියෝ ඕන කෙනෙක්ට ඔයාට උදව් කරන්න පුළුවන් සිටිසන්ෂිප් එක අතේ තියෙනවා නම් ඔයාගේ කිසි බයක් නැහැ PR එක හම්බෙන්නේ නැහැ කියන්නේ PR එක දෙන්න තුව නෙමෙයි දැන් PR එක කැන්සල් කරලා කියලා කියන්නේ නමුත් PR එක වෙනුවට අපිට හම්බෙන්නේ සිටිසන්ෂිප් එක ඒක PR කරා වඩා ගොඩක් ලොකු දෙයක් ඇත්තටම ඉතින් මම කියන්නේ ගොඩක් වෙලාවට හැමෝම කියන දේවල් විශ්වාස කරන්න යන්නත් එපා ගොඩක් හොයලා බලන්න ඇත්තටම ඔයාලට Google එකට ගියත් හොයලා බලන්න පුළුවන් එයාලා Google එකෙත් අප්ඩේට් කරලා තියෙනවා මේ සම්බන්ධව ඔයාලට PR එකද හම්බෙන්නේ සිටිසන්ෂිප් එකද PR එක හම්බුනත් එකයි සිටිසන්ෂිප් එක හම්බුනත් එකයි ඔයා මේ රටේ ස්ථිර පුරවැසියෙක් එතකොට කිසිම කෙනෙක්ට බෑ ඔයාට බලපෑම් එල්ල කරන්න එතකොට තවත් දෙයක් දැන් ඔයාලා අහයි එතකොට UK වල සිටිසන්ෂිප් එක හම්බුනොත් මම ලංකාවේ සිටිසන්ෂිප් එක අයින් කරන්න ඕනද කියලා නෑ ඔයාලා ඩුවල් සිටිසන්ෂිප් තියාගන්න පුළුවන් ඇත්තටම ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල්. එතකොට ඔයා මේ රටේ ලංකාවේ ඩුවල් සිටිසන්ෂිප් තියෙන පුද්ගලෙක් වෙනවා. මේ රට ඇවිල්ලා අවුරුදු 5ක් හරිනම් වැඩ කරලා සිටිසන්ෂිප් ගත්තොත්. ඒ දේවල් තමයි ඇත්තටම කරන්න මේ මට කියන්න තියෙන විස සම්බන්ධව. තව දේවල් තියෙනවා. තව දෙයක් තමයි දැන් අපි හිතන්න ඔයා ඇප්ලයි කරන්නේ මාස්ටර් වීස එකට මේ රටට ඇවිල්ලා කරන්න. මාස්ටර් වීස එක ඇප්ලයි කරා ඔයාට අවුරුද්දක වීසාවක් තමයි මෙහෙදි වදින්නේ. හැබැයි ඔයා ආෆ්ටර් ඒලෙවල් වලින් පස්සේ හරි කොහොම හරි ෆුල් ඩිග්‍රී කම්ප්ලීට් කරන මේකට ආවත් ඔයාට අවුරුදු 3ක්වත් යනවා ඇත්තටම ඔයාගේ ඩිග්‍රී කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ ඔයාගේ වීසාවක අවුරුදු 3ක්වත් වදිනවා. දැන් ඔයා හිතයි ශාමාරුනේ අවුරුදු 3ක්වත් වීසාවක වදිනවා නම් හොඳයිනේ කියලා. ඇත්තටම එතනින් වෙන්නේ ඔයාට ඔයාගේ කැරියර් එක ඉස්සරහට අරන් යන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙන එක. මාස්ටර් ඩිග්‍රී කරොත් එහෙම ඔයාට ඒ අවුරුද්ද විතරයි ඔයාගේ ඉගෙනීමට යොදවන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාට මොකක් හරි ෆුල් ටයිම් ජොබ් එකක් හොයාගෙන ඔයාගේ දේවල් ඉස්සරහට ඔයාට ඕන දේ බිල්ඩ් අප් කරගන්න මේ රටේ මෝගේජ් ගහන්න හරි මේ රටේ ජීවත් වෙන්න හරි ඕන දේක් කරන්න පුළුවන් අර අවුරුද්දෙන් පස්සේ. හැබැයි ඔයා බැචලර් ඩිග්‍රී කරන්න මේ රටට ආවොත් ඔයාට අවුරුදු 3ක් මේ රටේ ඉගෙන ගන්න වෙනවා කිසිම දෙයක් නොකර පැය 20ක් විතර වැඩ කරලා. ඉතින් හොඳම දේ තමයි ඔයා මාස්ටර් ඩිග්‍රී එකට මේ රටට එන එක. ඊට පස්සේ ගොඩක් අයහපු දෙයක් තමයි ස්ටුඩන්ට් වීසා ආවම ඩිපෙන්ඩ් වීසා දාන්න පුළුවන්ද? ලංකාවේ ඉද්දිම ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දී ඩිපෙන්ඩ් වීසා ඇප්ලයි කරන්න පුළුවන්ද? කොහොමද එන්නේ කියන එක. ඕක මෙහෙමයි වෙන්නේ ඇත්තටම. දැන් ඔයා ස්ටුඩන්ට් වීසා මිට ඇප්ලයි කරනවා නම් ඔයාට කවුරු හරි වයිෆ් කෙනෙක් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි කවුරු හරි ඉන්නවා නම් එයාත් එක්ක මෙයාට ඔයාට එන්න ඕන නම් ඔයා කරන්න ඕන එකම එක දෙයයි ඔයා එයාම අනිවාර්යෙන් මැරි කර යුතුයි. එන්ගේජ්මන්ට් එක හරි ගන්න ඕන ප්‍රොපර් විදිහට. ඒ දේවල් ෆොටෝස් මම අර කලින් වීඩියෝ එක දැම්මා වගේ ඒ ආධාර සාක්ෂි ඔක්කොම ඔයා ගාව තිබිය යුතුයි. ඒ දේවල් අරගෙන ඔයා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරපු රෙෆරන්ස් නම්බර් එක තියෙනවානේ ඒක දාලා ඔයාට පුළුවන් ඔයාගේ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි ඩිපෙන්ඩ් වීසා ඇප්ලයි කරන්න. ගොඩක් වෙලාවට වීසා එනවා. නමුත් හොඳම දේ තමයි ඔයා ස්ටුඩන්ට් වීසා විදිහට මේ රටට ඇවිල්ලා ඊට පස්සේ ඔයා ඔයාගේ වයිෆ් හරි හස්බන්ඩ් හරි ඩිපෙන්ඩ් දාලා ගන්නවා නම් ඒක තමයි හොඳම දේ. මොකද එතකොට ඔයා මේ රටේ පදිංචි වෙලා ඉවරයි. ඔයා මේ රටට ඇවිල්ලා ඉවරයි ඉගෙන ගන්න. එතකොට එයාලට ඔයාගේ වීසා එක කැන්සල් කරන්න බෑ ඩික්ලයින් කරන්න කොහොමත් බෑ. ඔයා මෙරට දැන් ජීවත් වෙන කෙනෙක් ඔයාගේ වයිෆ් හරි හස්බන්ඩ් හරි ඉන්නේ රට මට ඔයාට එයාව ඕන කියන්නේ ඒක ඔයාගේ අයිතියක්. එයාලට ඒක කැන්සල් කරන්න කොටින්ම බෑ. ඒ කියන්නේ හොඳම දේ තමයි ඔයා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දී එයාට ඇප්ලයි නොකර ඔයා මෙරට ඇවිල්ලා මාස දෙකක් තුනක් වගේ ගියාට පස්සේ එයාට ඇප්ලයි කරන එක. හැබැයි මතක තියාගන්න ඔයා අනිවාර්යෙන් එයාව කසාද බැඳිය යුතුයි එන්ගේජ්මන්ට් එකකින් හරි. ෆුල් වෙඩින් එක නැතුව එන්ගේජ්මන්ට් එකකින් හරි ඔයා අනිවාර්යෙන් කසාද බැඳිය යුතුයි. නැතුව ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි බෝයි ෆ්‍රෙන්ඩ් හරි කියලා ඔප්පු කරොත් ගන්න බෑ දෙන්නේ නැහැ. මොකද සම්මන්තා කියන දේවල් හරි ඉක්මනට වෙනස් වෙනවා හරි ඉක්මනට කැරෙනවා. නමුත් ගොඩක් දෙනෙක් කසාදයකට පය තියන්නේ ඒක ගොඩක් ශක්තිමත් හින්දා. සාමාන්‍යයෙන් කසාදයක් කැඩෙනවා කියන්නේ හරි අඩුයිනේ. ඉතින් ඒ හින්දා මේ රටේ රජය ගොඩක් බලන්නේ දෙන්න අතර තිබ්බ කනෙක්ෂන් එක කොයිතරම් දුරට ශක්තිමත්ද කසාදයක් බැඳලාද. කසාදයක් බැඳලා නම් අනිවාර්යෙන් එයාට එයාගේ අනිත් කෙනාව ගන්න ඉඩ දෙනවා. ස්පවුස අනිවාර්යෙන් ගන්න ඉඩ දෙනවා. මාතා විශ්වාසයෙන් මං ගිය වීඩියෝ එකේ ඔයාලට ඒ ගැන කිව්වා. අනිත් දේ තමයි මේ රටේ සිටිසන්ෂිප් එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි බාප්පා හෝ අයියා හෝ කවුරු හරි කිසිම කෙනෙක් මේ රටේ ඉන්නවා නම් ඔයාට පුළුවන් ෆැමිලි මෙම්බර් කෙනෙක් විදිහට දාලා
මෙරට ඔයාට එන්න. අනිවාර්යෙන් ඒ දෙක කරන්න පුළුවන්. හැබැයි ඒක තීරණය වෙන්නේ මේ රටේ ඔයාගේ ඉන්න කෙනා අනුව. ඒක නා හොඳ විදිහට හැමදේම ඔප්පු කරලා හැම සාක්ෂියක්ම ඔප්පු කරලා ඔයාගේ තියෙන සම්මන්ත්‍රණය ඔප්පු කරොත් මෙරට ඔයාව ගන්න වැඩි කලින් ඔයාට ඇත්තටම එන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් නම් ටිකක් මේ රටේ තියෙන තත්ත්වෙත් එක වීසා දෙන්න මාස දෙකක්වත් යනවා ස්ටුඩන්ට් වීසා. නැත්තම් කෙලින්ම සති දෙකෙන්වත් වීසා හම්බෙනවා. තව එතකොට එක්ස්ප්‍රෙස් වීසා කියලා ජාතියකුත් තියෙනවා. ඒකට ඒකදි වෙන්නේ ඔයාලා වැඩිපුර සල්ලි ප්‍රමාණයක් බැන්දොත් ඔයාලට වීසක එන්න තියෙන ප්‍රමාණය ඉක්මක් දවස් පහෙන්වත් එනවා. ස්ටුඩන්ට් වීසායි ෆැමිලි වීසායි කියන්නේ ජාති දෙකක් ඇත්තටම. ස්ටුඩන්ට් කෙනාට ඩිපෙන්ඩ් වීසා දාලගන්න එක ඇත්තටම පුළුවන්. හැබැයි ෆැමිලි වීසා දාලගන්නවා කියන්නේ මෙරටේ ජීවත් වෙන කෙනෙක් තමන්ගේ පවුලට අයත් කෙනෙක්ව ගන්නවා කියන එක. ඒකදී ගොඩක් වෙලාවට ඉතින් ඔයා පෙන්නන්න ඕනේ මෙරටේ දැන් අපි මං හිතන මමගේ අම්මාව හරි තාත්තාව හරි ගන්නවා නම් මගේ එතකොට තව මාමගේ දුව බාප්පගේ පුතා ඔය කව හරි මම ගන්නවා නම් මං එයාලත් එක්ක තිබ්බ කනෙක්ෂන් එක අනිවාර්යෙන්ම මම පෙන්විය යුතුයි. ඒ වගේම මගේ යාළුවගේ තියෙන බැදීම් මොන වගේද, චූටි කාලේදම් මොන වගේ බැදීම් අද අපි හතර තිබ්බේ, ඇත්තටම අපි නෑදෑයෝද කියන එක අපි අනිවාර්යෙන් පෙන්විය යුතුයි. දැන් ඔයාලා හිතනවා ඒ මොන විකාරයක්ද මේ, ඇත්තටම ඔච්චර දේවල් කරන්න ඕනද, මොකද මේ විකාරය කියලා. එහෙම නෙමෙයි, ඇත්තටම මේ රටේ දැන් නීති ගොඩාක් තද කරලා තියෙන්නේ. මොකද ඉස්තර ආපු අය ගොඩාක් බොරු කරලා මෙන්රට ආව. මෙහෙ විතරක් නෙමේ, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩා ඔය හැම රටටම මේ රටේ තියෙන නීතියමයි දැන් දාලා තියෙන්නේ. ගොඩාක් නීති තද කරන්න හේතුව තමා අපේ රටේ අය අපේම කරපු වැරදි. බොරුවට එංගේජ් කරලා මෙහෙට ඇවිල්ලා ඩිවෝස් කරලා දැම්මා. මේ රටේ ගොඩාක් ඔය දේවල් හොයනවා ඇත්තටම. අන්න ඒ හින්දා එයාලා බලන්නේ ඇත්තටම අපේ අපි අතර කනෙක්ෂන් එකක් තියෙනවද, ඒ බොන්ඩ් එකක් තියෙනවද කියලා බලන්න හේතුව. තව දෙයක් මම කියන්නම්. මේක මම ඇත්තටම ඇස් දෙකට දැකපු දෙයක්. මේ අපේ ලංකාව තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් අය ට්‍රයි කරනවා කට්ටිව මම්මුලා කරලා. ඒ කියන්නේ මම්මුලා කරනවා කියලා කියන්නේ මං පැහැදිලිව ඔයාලට විස්තර කියන්නම්. මේ රටේ කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ යුකේ වලම ඉන්න කට්ටියක්. ඇතන මම දන්නේ ශ්‍රී ලංකන්ද මොන පුරවැසියෙක්ද කියලා එයාලා. හැබැයි ශ්‍රී ලංකන් කට්ටියකුත් එකට අයිති වෙලා ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ කොටසකුත් ඉන්නවා මේ වැඩේට මං කියන. මේ යුකේ වල ඉන්න කට්ටියකුයි ශ්‍රී ලංකාව වල ඉන්න කට්ටියකුයි දෙගොල්ලම එකතු වෙලා පොඩි වැඩක් කරගන්නවා. දැන් මේ ටිකේම ලංකාවේ ඉන්න අයට වීසා දෙනවා කියලා එන්න කියලා. ලංකාවේ ඉන්න අයට මේ රටෙන් වීසා දෙනවා. මේ මෙන්න මේ සාක්ෂි, මෙන්න මෙච්චර ගණක් අපිට ගෙවන්න, අපි ඔයාලට වීසා දෙන්නම්, මෙන්න මේ ගවර්න්මන්ට් එකෙන් එවලා තියෙන සාක්ෂි කියලා ඔප්පු කරනවා කියලා ඩොකියුමන්ට්ස් අනම්මනම් දේවල් එවනවා. ඇත්තටම මම කියන්නේ ඔය දෙයට ලංකාව කෙනෙකුට සම්බන්ධයි, මේ යුකේ වල ජීවත් වෙන කෙනෙකුට සම්බන්ධයි. මම හිතන්නේ එයා ශ්‍රී ලංකන් කෙනෙක්ද, යුකේ වල ජීවත් වෙන යුකේ ජාතිකයේද කියලා මම දන්නේ නැහැ. ඒක නා කරන්නේ යුකේ වල තියෙන කෙනෙක්ගේ බැංක් account එක නම්බර්ස් දෙනවා, දීලා කියනවා මෙන්න මේකට මෙන්න මෙච්චර මුදලක් දාන්න, මම ඔයාට appointment එක කරන් දෙන්නම්, එතකොට වීසේ කරන් දෙන්නම්, වීසේකට යන්න මෙන්න මෙච්චර ගාණක්, වීසා ෆී එක මෙච්චරයි, ලක්ෂ 1ක් ලක්ෂ 2ක් මට එන්නේ මුදල දාන්න, ඊට පස්සේ මම ඔයාට වීසේක දෙන්නම්, මෙන්න confirmation එක කියලා ගොඩක් දේවල් එවනවා. ඇත්තටම අපිට වීසා හම්බෙන්නේ දැන් දෙකකින් විතරයි. එකක් UK government එක, ශ්‍රී ලංකාවෙන් නම් අපේ හැම වැඩ කටයුත්තක්ම වෙන්න ඕනේ VFS එක හරහා. වෙන කොහෙන්වත් හරහා නෙමේ, VFS එක හරහා. VFS එක හරහා තමයි අපේ හැමදේම වෙන්නේ. පාස්පෝර්ට් එක අපි දෙන්න ඕනේ, appointment ඔක්කොම ගන්න ඕනේ, එතකොට biometrics දෙන්න ඕනේ, සල්ලි ගෙවන්න ඕනේ, අපිට මොන හරි emails හරි මොන හරි SMS හරි මොන හරි දෙනවා නම් ඒ ඔක්කොම අපිට එන්නේ VFS එක හරහා. හැම රටකටම තමන්ගේ අදාළ වීසා කටයුතු වෙන්නේ VFS එක හරහා විතරයි. වෙන කිසිම පුද්ගලයෙක් හරහා අපේ වීසා කටයුතු වෙන්නේ නැහැ. මම මේ ඇස්දකනම් මම මේ දේ දැක්ක දෙයක්. මම එක්කෙනෙක් ඇහුවා ඇත්තට මේ දේ ගැන. මෙහෙම මට ඇවිල්ලා තියෙනවා කේ මේ UK government එකෙන් මට මෙහෙම ඇවිල්ලා තියෙන්නේ confirm කරලා. ඒ මනුස්සයෙක්ව මට මෙන්න මෙච්චර ගණක් පොතර දාන්න මේ UK වල තියෙනම account number එකක්. UK වල ලොකු බැංක් එක account number එකක්. ඒ කියන්නේ මෙහෙ මනුස්සයෙකුයි ශ්‍රී ලංකාවෙ තියෙන තව මනුස්සයෙකුයි සම්බන්ධ combine වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ මේ ලංකාවෙ තියෙන situation එකත් එක්ක ප්‍රයෝජනට අරගෙන පුළුවන් තරම් සල්ලි කඩන්න යන්නේ. ඇත්තටම හරි කැත වැඩක් ඒක ඇත්තටම. නොදන්න මිනිස්සු කීයක් නම් ওই දෙට අහු වෙන මැද්ද. අන්තිමට Taman දන්න සල්ලිත් නැහැ. තිබ්බ බලාපොරොත්තුත් ඉවරයි. ජීවිතේ අන්තිමම කඩාගෙන වටනවා. ඇත්තටම මේ වගේ මෝඩ වැඩ කරන්න යන්න එපා.
ගොඩක් මම ඇත්තටම කියන්නේ අපිට විස සම්බන්ධව දෙයක් වෙනවා නම් වෙන්නේ ඊමේල්ස් මොන හරි පණිවිඩ මොන හරි එනවා නම් يعني කිසිම පුද්ගලික මනුස්සයෙක් කරහා එන්නේ නැහැ ඊමේල් එකක්. එකක් VFS එක අනික මෙහෙ UK වල තියෙන ගවර්න්මන්ට් එක. UK Home Office එක. ඔය දෙකෙන් ඇරෙන්න වෙන කොහෙන් හරි ඔයාලට ඊමේල් හරි පණිවිඩ හරි මොන හරි ආවොත් ඇත්තටම ඒක බොරු දෙයක්. කවදාවත් පිළිගන්න එපා. එහෙම කිසිම කෙනෙක්ට ඔයාලට එහෙම විස දෙන්න බෑ. විස දෙන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ. ලංකාවෙද අපිට විස දෙන්නේ අපේ VFS එකෙන්. එතකොට UK වලදී අපේ හැමදේම වෙන්නේ මෙහි UK Home Office එකෙන්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න මොන ඊමේල් එකවත් මොන මැසේජ් එකවත් ඔයාලට මෙහෙම විස දෙන්න පුළුවන් මෙහෙම ඇප්ලයි කරන්න මෙන්න මේ දේවල් කියලා මොන සයිට් එකවත් ඒවට ගිහලා ලොග් වෙන්නවත් මොන දේවත් කරන්න එපා. ඔයාගේ personal details මුකුත් දෙන්න එපා. මොකද ලංකාවේ තියෙන තත්ත්වය ප්‍රයෝජන අරගෙන ගොඩාක් අය සල්ලි කඩන්න දඟලනවා දැන්. ඔයාට දෙයක් අනිවාර්යෙන් proper විදිහට කරන්න ඕන කියන්නේ හරියටම දෙයක් කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම ගිහිලා VFS එක හරහා යන්න. කිසිම පෞද්ගලික මනුස්සයෙක් හරහා ගිහිලා තමන්ගේ දේවල් කරගන්න එපා. මම කියන්නේ lawyer කෙනෙක් හරහා යන්න එපා කියලා නෙමෙයි. නමුත් ඔයා lawyer කෙනෙක් හරහා දේවල් කරගන්න ඕන. නමුත් lawyers ලා වෙනයි වෙනම තැරව්කාරයෝ ඉන්නවා. එයාලා ගාවට යන්න එපා කියලායි මම කියන්නේ. තමන්ගේ දෙයක් කරගන්න ඕන නම් ඔය VFS එකේ වැඩ කරන lawyers ලා ගොඩාක් කට්ටි ඉන්නවා. වීසා සම්බන්ධව වැඩ කරන ගොඩාක් කට්ටි වීසා ඔෆිස් වල ඉන්නවා. ඔය ඉංග්‍රීසි වල ට්‍රාන්ස්ලේට් කරන තැන් වල ගොඩාක් එහෙම කට්ටි ඉන්නවා. නිකන් අතරමැදින තරවකාරයට ගිහිලා හවු වෙලා මට මෙන්න මෙහෙම දෙයක් වුණා මෙන්න මෙච්චර සරේ දාන්න කිව්වා කියලා කවදාවත් පිළිගන්න යන්න එපා. එයාලට එක් කරන්න බෑ. එයාලට එක් කරන්න පුළුවන් නම් ඇයි එයාලත් ලංකාවේ ඉන්නේ? ආ දැන් මෙහෙ ඉන්න මිනිස්සෙක්වත් එකතු කරගෙන තමයි එයාලේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඇත්තටම හරිම කැත වැඩක් ඒක. මාරම කැත වැඩක්. තව මිනිස්සෙගේ හැඟීම් එක සෙල්ලම් කරලා ඒ මිනිස්සයාගේ සල්ලි කඩා ගන්නවා කියන්නේ කොයිතරම් කැත වැඩද? ඒකට අපේ ශ්‍රී ලංකා කට්ටිය ඇත්තටම මම කියන්නේ පොඩක් මුලේ පාවිච්චි කරන්න. තමුන් දෙයක් කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම විස සම්බන්ධව දෙයක් නම් අනිවාර්යෙන් ලංකාවෙන් ඔයාලට මැසේජ් එකක් තියෙන එකම එක තැනයි ඒ තමයි ලංකාවේ VFS එක. ඉතාලි හෝ කැනඩා හෝ UK හෝ ඇමරිකා හෝ කොහෙ රටක් ඔයා ඩුබායි යනවා නම් කුවෙට් යනවා නම් කොහෙ ගියත් ඔයා ඔයාගේ විස සම්බන්ධ වැඩ කටයුතු කරනවා නම් ඒ අදාළ තැන VFS එකෙන් තමයි ඔයාට මැසේජ් එක එන්නේ. VFS එක කියන්නේ ඕනම රටකට අදාළ VFS එකක් තියෙනවා. මම හිතන්නේ UK වලටයි ඔස්ට්‍රේලියා වලටයි එකම VFS එකක්. එතකොට ඉතාලි VFS එක වෙනයි කැනඩා VFS එක වෙනයි ඒ අදාළ තැන් වලට වෙන වෙනමයි කොළඹ VFS ඔෆිස් තියෙනවා. ඒ දේවල් වලින් තමයි ඔයාට මැසේජ් එන්නේ. ඉතින් අන්න ඒ දේවල් විතරක් ඔයාලා පිළිගන්න දෙයක් කරනවා නම් මම කියන්නේ දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩාක් ආයට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම මම වීසා දෙනවා මට මෙන්න මෙච්චර ගණන් මේ UK පොතර දාන්න මම UK ඉන්න පුරවැසියෙක් මට ආව ගන්න පුළුවන් කියලා. කොහෙවත් ඉන්න මිනිස්සෙක් ඔයාලව ගන්න කිසිම උමනාවක් නැහැ නේ. ඒ මිනිස්සයාට ඕනේ තියෙන තත්ත්වෙන් ප්‍රයෝජන අරගෙන සල්ලි කඩ ගන්න විතරයි. මෙහෙ ඕන තරම් ඔය වගේ මිනිස්සු දැන් කට්ටි ඉන්නවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙ ඉන්න කට්ටියකුයි මෙහෙ ජීවත් වෙන මං හිතන්නේ ගොඩක් උරට මෙහෙ ජාතිකයෙක්ට ඕක කරන්න උවමනාවක් නැහැ ඇත්තටම. මෙහෙ ඉන්න ශ්‍රී ලංකන් කවුරු හරි තමයි ඒ දේ කරන්නේ. මෙහෙ ඉන්න ශ්‍රී ලංකන් කවුරු හරි තමයි බැංකු account එකක් open කරලා ඒකට වෙන කාගේ හරි නමක් යොදාගෙන සල්ලි කඩා ගන්න යන්නේ. ඒ හින්දා කල්පනා කරලා බලන්න තමුන්ට වෙන කොහෙන් හරි message එකක් හරි email එකක් හරි ආවොත් visa apply කරලා තියෙද්දි කොයි වෙලාවකවත් පිළිගන්න යන්න එපා. ඔයාට visa සම්බන්ධ වෙන්න තියෙන emails message එන්න තියෙන තැන් දෙකකින් විතරයි. එකක් UK Home Office එක අනිත් එක තමයි ශ්‍රී ලංකන් VFS එක. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒක මොකද මේක ළඟදී වුණ දෙයක් ඇත්තටම සාක්ෂි භාවය තියෙන මංගාව. ඒ හින්දා කිසිම කෙනෙක් කියන දේවල් විශ්වාස ගන්න එපා. ඕනම කෙනෙක් කියයි මම UK වන්නම් මං අරහෙ යවන්නම් මම කට්ටි ඉන්නවා කියලා ඒක නට එහෙම යවන්න පුළුවන් නම් ඇයි ඒක නා ලංකාවේ ඉන්නේ? ඒක නට පුළුවන් නම් මෙහෙට එන්න ඔක්කොටම කලින්. ඒ හින්දා පිළිගන්න එපා. තමුන්ට දෙයක් කරන්න ඕන නම් තමු හොඳට හොයලා බලලා lawyer කෙනෙක් මාර්ගෙන් හරි කමන්නේ හොයලා බලලා ඒ documents ඔක්කොම හරියටම complete කරලා ගිහලා බාර දෙන VFS එකට එතනින් පස්සේ VFS එක තමයි බලාගන්නේ අපේ හැමදේම. අපේ අතේ තියෙන්නේ අපි හැමදේම documents complete කරලා බාර දෙන්න ඕන දේවල් විතරයි ඇත්තටම. හරි එහෙනම් මම ඔයාලත් එක්ක මේ ඇත්තටම කතා කරේ මම දන්න දේවල්. තව මොන හරි මේ සම්බන්ධව ආවත් අලුත් අප්ඩේට් මොන හරි ආවත් විස සම්බන්ධව මේ රටේදී මොනවද වෙන්න ඕනේ කියලා දැන් ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක මම ඇත්තටම ඔයාලට ඒක දැනුවත් කරන්න. මොකද ලංකාවේ තියෙන ගොඩාක් ආකාර ප්‍රශ්නයක් තමයි ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක මේ රටට එන්න බැහැ කියන එක. එහෙම නැහැ එන්න පුළුවන්. තියෙන ප්‍රශ්න තමයි සල්ලි වැඩි ප්‍රමාණයක් පෙන්වන්න ඕන.
නැත්නම් මෙරට ස්ටුඩන්ට් වීසා එකෙන් ඉන්න කෙනෙක්ට ඇවිල්ලා ඩිපෙන්ඩ් ඇප්ලයි කරන්න පුළුවන්. ඒකත් මම ඔයාලට මේ වීඩියෝ එකෙම කියලා දුන්නා. තව මොන හරි දෙයක් තියෙනවා නම් මම ඉස්සරහ වීඩියෝ දාන්නම්. දැනට මේ වීඩියෝ එකෙන් මම හිතනවා මොහක් කර දෙයක් ඔයාලා ගන්න ඇති කියලා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙන්න. Bye bye.